සමාජ මාධ්‍ය තුල ළඟදී හොඳටම රඟපාපු චරිතයක් තමයි මේ විශ්ව බුද්ධ කියන චීවර දහරියා. මම ඔය චීවර දහරියා කියන වචනේ පාවිච්චි කරන්න කැමති මිනිහෙක් නෙමෙයි මේ රටේ සංස්කෘතික කලාපයේ ජීවත් වෙන මිනිහෙක් විදිහට. හැබැයි ඒ චීවරයත් සම්පූර්ණම කුඩුපට්ටම් කරලා දාන්න හදන මේ වගේ අයට එහෙම නොකියා වෙන වචනෙකුත් කියන්න නැති බවත් මම කියන්නට ඕනේ. මේ වගේ අය කාලෙන් කාලෙට සෞහෘද හිතවතුනි පහළ වෙනවා. විශේෂයෙන්ම 2024 දැන් මේ 2023 අගට මෙයා පහළ වුණේ 2024 මීට වඩා අටමගල් පරිසරය තුළ පැහැදිලිව පේන්න ගන්නවා. ඇත්තටම මේ මෙහෙම අය එන්නේ තමන්ගේ උවමනාවටම නෙමෙයි වෙනත් අයගේ උවමනාවලට. මම අර හැම වෙලාවෙම කියනවා වගේ තමන්ගේ දේශපාලනය වෙනුවෙන් මේ වගේ ඉත්තු භාවිත කරලා මෙයාලව දානවා බුද්ධාගමට බනින්ද, එහෙම නැතිනම් බුදු දර්ශනයට බනින්ද, එහෙම නැතිනම් සිංහල සංස්කෘතියට බනින්ද. ඒ දාන අයගේම තව කණ්ඩායමක් ගිහිල්ලා ඊට පස්සේ මොකද කරන්නේ, මුන් හොඳ නෑ මුන් නරක දෙයක් මේ සමාජයට කරන්න කියලා එයාලා වෙන වෙනම ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් ඒ වගේන් පස්සේ අර රඟපාපු කෙනාව එක්කෝ හිරේට යන්න පුළුවන්, නැත්නම් වෙන වෙන ගැඩ්ලු වලට පත් වෙන්න පුළුවන්. එතකොට සමාජයට පේනවා ෂා නියමයිනේ අරගොල්ලෝ අපේ රට වෙනුවෙන් කොච්චර පෙනහිටීමක් කරනවද කියලා සමාජය ඊට පස්සේ අහු වෙනවා. අන්තිමට අර දේශපාලන අයටම ඡන්දය දීලා ඒ පිස්සංගමාවයි බලයට ගේනවා. ඒගොල්ලෝ ආයි ඒක කරගෙන කරගෙන යනවා. බුදුදහමට සැබෑවටම වෙච්ච ගෞරවයක් ඊට පස්සේ ඇත්තරම පේන්න නැති වෙනවා. ඒ මොන පදනමකින් මේ විශ්වබුද්ධලා වගේ විකෘතිකාරයන් සමාජයට ආවත් ඒ අයට කවදාවත් ඉතිහාසයේ තැනක් නැති බවත් අපි කියන්නට ඕනේ. මොකද ඒගොල්ලෝ එන්නෙම එක පැත්තකින් ඉත්තු වෙලා, හැබැයි ඒගොල්ලෝ ඉත්තු වෙලා එන්නේ මේ විශ්වයේ තියෙන වැදගත්ම දෙයකට පහර ගහන්න. හිතනවනම් කවුරු හරි මේ සිංහල සංස්කෘතියේ තියෙන ප්‍රබල දේවල් වලට පහර ගහලා තමන්ගේ මතය සනාථ කරගන්න පුළුවන් කියලා එයා අනාථ වෙනවා මිසක් කවදාවත් මේ සමාජය තුළ ස්ථාපිත වෙන්නේ නැත. ඒ වගේම බෞද්ධ සම්ප්‍රදායට පහර ගහලා තමන් ජනප්‍රිය වෙන්න හෝ තමන් පොරොත් කියලා හිතාගන්න ඉන්නවනම් තමන් කොර වෙනවා කියන එක තමයි මට කියන්නට උවමනාව තියෙන්නේ. මේ භූමියේ ඉපදිලා මේ භූමියේ හැදිලා වැඩිලා තමන්ගේ භූමියට අගෞරව කරන්න තරම් එකෙක්ට කොන්දක් එනවනම් ඌ මිනිහෙක් වෙන්න බෑ. අම්මෙක්ගේ තාත්තෙක්ගේ ජානවලින් ඉපදිච්ච එකෙක් වෙන්න බෑ. ඌ රටේ පාලකයා වුණත් ඌගෙන් රටට වැඩක් නෑ කියන එක අපි කියන්න ඕනේ මොන හේතුවක්වත් නැතුව.